හරිතේ හරියට ගෙනෙන සියත ටීවී මධ්‍යහන පුවත් වේක ශ්‍රේයිමේ මම රුවනි කාකුමාර දාස ප්‍රථමයෙන් අවධානයේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත ජනපති ඉරානයේ සංචාරයට සූදානම් සර්වඥ ධාතුන් වහන්සේලා මහනුවර අබන්වෙල පුරාණ විහාරයට වැඩම කෙරේ ප්‍රථමයෙන් දේශීය පුවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දෙදින රාජ්‍ය නිල සංචාරයක් සඳහා අද ඉරානයේ බලාපොරොත්තු වෙයාමට නියමිතයි. ඒ ඉරාන ජනාධිපති හසන් රුහානි මහතාගේ විශේෂ නිල ඇරයුමකට අනුවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම සංචාරයේ අතරතුරදී ඉරාන ජනාධිපතිවරයා හමු වී දෙරටේ ආර්ථික සහ වෙළඳ සම්බන්ධතා වර්ධනය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි. ජනාධිපතිවරයා දින 3ක් ඉරානයේ රැඳී සිටීමට නියමිත අතර මෙම සංචාරයෙන් ශ්‍රී ලංකාවට ආර්ථික දේශපාලන වශයෙන් වාසි රසක් අත්වනු ඇති. මෙරට තුල බුද්ධිමත් සංවාදයක් ඇති කිරීමේ අවස්ථාව බංකොලොත් දේශපාලකයන් විනාශ කර ඇති බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. ත්‍රිකුණාමලයේ මොරවැව ජලාශයේ ජලය උපරිම ලෙස භාවිතා කරමින් 2018-2019 මහකන්නේ වගා කටයුතු සඳහා අවශ්‍ය ගුණාත්මක බිත්තර වී නිෂ්පාදනය කිරීම සඳහා බිත්තර වී ගොවීන් වෙත බෙදා දීමේ උත්සවයක් ඊයේ පැවැතුණා. ඒ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බුද්ධිමත් සංවාදයක් අලුත් දෙයක් තේරුමක් තියෙන දෙයක් මේ රටේ කතා කරන්න බැරි තත්ත්වයකට අද පත් වෙලා තියෙන මොකද මේ බංකොලොත් දේශපාලඥයෝ ටික ඒ හැමදේම පාවිච්චි කරනවා මම දැන් දැක්කා මහින්ද රාජපක්ෂ මහත්මයා මිය කියනවා මේ ආණ්ඩුව දුප්පතාගෙන් පලි ගන්න ඔන්න බලන්න දැන් පෙට්‍රල් මිල වැඩි වෙනවා කියලා දැන් 2014 තිබ්බ මිලට වඩා තාමත් අඩුයි නේද වැඩි කරලා තාමත් අඩුයි භූමි තෙල් මිලට වඩා තාමත් අඩුයි එහෙනම් මොනවද මේ කියන්නේ මේ රටේ මිනිස්සු මැරලා උපන්නද දේශපාලන වාසියක් ගන්න ඒ හැමදේම තමන්ගේ වාසියට පෙරලගන්නේ කොහොමද කියන එක තමයි දැන් මේ බලන්නේ හිටපු ජනාධිපතිතුමාට වටනවද කියන්නේ මේවයි කතා කියන්නේ එතුමාගේ කාලෙම තිබිච්ච වැඩි මිල එතුමට අමතක වෙලා දුප්පතාගෙන් පලි ගන්න කරන වැඩක් කියලා කියනවා ඒතකොට එතුමාගේ කාලේ වැඩි කරත් දුප්පතාන් පලි ගන්නද ඉන්ධන මිල ඉහළ දැමුවද භූමි තෙල් සහනාධාරයේ ලබා දෙමින් දීවර ප්‍රජාවට සහනයක් ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය දිලීප් වේදාරච්චි මහතා පවසනවා. අමාත්‍යර මේ බව සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අපේ කලින් තිබුණු වැඩපිළිවෙල තමයි දීවර අමාත්‍යාංශ දීවර දෙපාර්තමේන්තුවෙන් කූපන් එකක් නිකුත් කරලා. ඒ කූපන් එක අරගෙන ගියාම තෙල් සෙඩ් එකෙන් තෙල් ටික දෙනවා. ඒක මේ තමයි ක්‍රියාත්මක වුණේ. එතකොට ඒ කූපන් එක ලබා දෙන්නේ දීවර අමාත්‍යාංශයේ දීවර දෙපාර්තමේන්තුවේ දීවරේ කියලා බෝට්ටුවක් හිමිය කියලා බලපත්‍රයක් ලයිසන් එකක් දීලා තියෙනවා. ඒ ලයිසන් හිමියර තමයි ඒ තෙල් සහනාධාරය ලබා දෙන්නේ. යම් කිසි දින දීවරයෝ ෂෙඩ් වලට ගිහිල්ලා අපිට ඒ සහන මිල නිත්‍යානුකූල බලපාන දුප්පත් අහිංසක ජනතාවට ලාම්පු තෙල් බෝට්ටු හිමියන්ට සහන දෙනවා වගේම සමෘද්ධිය හරහා ඒ සහන අපි ලබා දෙනවා මෙරට තුල විශේෂ අධිකරණ පිහිටවනු ලැබුවේ කිසි කෙනෙකුගෙන් පරිගැනීමේ අදහසකින් නොවන බව අමාත්‍ය තලතා ආතුකෝරල මහත්මිය පවසනවා අමාත්‍යරේ මේ අදහස් පළ කළේ බලකොල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් විශේෂ අධිකරණ පිහිටවීම ගැන අපිට ලොකු චෝදනා තියෙනවා මේවා දේශපාලන පරිගැනීම් ගන්න විශේෂ අධිකරණයක් පිහිටවනවා කියලා කිව්වේ අපි සියලු දෙනාම ණයකාරීන් බවට පත් වෙන්න පත් කරන්න ගත්ත මුදල් විශාල ප්‍රමාණයක් 2005 2015 අතර කාලය තුරාම භාවිත වෙලා තියෙනවා ඒ සම්බන්ධයෙන් දූෂිත ක්‍රියාවලට සම්බන්ධ වෙලා ඉන්නවනම් ඒගොල්ලෝම නැවත ඒ මුදල් අය කරගන්න මේ කාගවත් දේශපාලන වෛර පිරිමහන්න නෙමෙයි සමහර දේවල්
කරලා තියෙන දේවල් මම මෙතන කියන්න යන්නේ මොකද කිව්වොත් එහෙම ඒක හිතන්නේ මේ අධිකරණ ඇමතිවරිය පිළිගන්න කතා කරනවා කියලා. මම ඇමතිකම් කරනකොට මාව නඩත්තු කරන්නේ මේ රටේ ජනතාවගේ මුදල් වලින්. අපි තීන්දුව తీරන ගන්නකොට ඒ හැම සතයක් පිළිබඳව හොඳ අවබෝධයක් අපිට තියෙනවා. නඩු පැවරීමේ ප්‍රමාදයක් ඇති වෙන්න බෑ. මේ විශේෂ අධිකරණ පිහිටෙව්වේ මේ මුදල් අද දැන් අය කරගන්න නැතුව ඒ සඳහා විය යුතු දඬුවම් දැන් දෙන්න නැතුව තම අවුරුදු 20කින් දීලා වැඩක් නැහැ. මේවා තීරණය කරන්නේ මමවත් ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් නෙමෙයි. ඒකට තමයි මේ රටේ අග්‍රවේශකාරතුමෙක් ඉන්නේ එතුමා තීන්දුව කරන්න ඕනේ නීතිපතිතුමාගේ සහ අල්ලස් කොමිෂමේ සභාපතිතුමාගේ නිර්දේශයෙන් කොයි නඩුවද විභාග කරන්න කියන එක. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් සංවිධාන කළ නව ව්‍යවසායකයින් 2000ක් බිහි කිරීමේ වැඩසටහන් මාලාවේ මාතර දිස්ත්‍රික් වැඩසටහන් මාලාව ඊයේ පැවැත්වුණා. එහිදී පළ වූ අදහස් කිහිපයක් දැන් ඉදිරි අනාගතය සඳහා ඇති කරන කර්මන්ත ශාලා තුළින් විශාල දැනුමක් විශාල ඥානයක් ලංකාවට ගෙනීමේ ක්‍රමවේදයක් ඒ තාක්ෂණය අපිට අනුසාරයෙන් අපේ ව්‍යවසායකින්ට පුළුවන් ඒවා ඉගෙනගෙන එම කර්මන්ත ලංකාවේ ක්‍රියාත්මක කරන්න. ඒ ප්‍රතිපත්තිය බැහැර තියෙන අපි අත්තිවාරම දාලා තියෙනවා. මේ අත්තිවාරම උඩ සංවර්ධනය කරන එක තමයි අපිට ඉදිරියේදී කරන්න තියෙන්නේ. මේක ජනතාවට පේන්නේ නැහැ. මේ අත්තිවාරම ඒක තමයි තියෙන මම හිතන්නේ අපිට තියෙන දේශපාලන වශයෙන් තියෙන අපහසුතාවය. අපි කරපු හොඳ වැඩ ටික ජනතාවට තාම දැනෙන්නේ නැහැ. විශාල වැඩ කොටසක් මේ වෙනකොට මේ ආණ්ඩුව කරලා තියෙනවා. රටක නීතිය සාමය මේ ටික තිබෙ නැත්නම් අපනයනය සඳහා අපි කොයිතරම් සූදානම් වුණත් අපි තකේ ගනුදෙනු කරන්න ජාත්‍යන්තරයේ එකතු වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් අපි අධිතල පහසුකම් දියුනේ. ඊට අනිත් එක බදු ප්‍රතිපත්තිය. බදු ප්‍රතිපත්තිය සරල වෙන්න ඕනේ, පැහැදිලි වෙන්න ඕනේ. බදු වලට තියෙන බය නැති කරන්න ඕනේ. අපි බදු ගෙවන්න නැතුව මේක කරන්න. අනිත් පැත්තෙන් පහසු අනුමැතියන් ටික පුහුණු ශ්‍රමිකයෝ ඒකට වැඩසටහනක්. මේ වැඩසටහන තමයි පහුගිය අවුරුදු 3 තුල ක්‍රමක්‍රමයෙන් ගොඩනගාගෙන ආවේ. පාකිස්තානයේ සිට මෙරටට වැඩම කරපු සර්වඥ ධාතුන් වහන්සේලා දෙවින පුරා ප්‍රදර්ශනය කිරීමේ වැඩසටහන යටතේ ධාතුන් වහන්සේ අද අවන්වෙල පුරාණ විහාරයේ වෙත වැඩම කරවනු ලැබුවා. බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව මෙරටට වැඩම කර වූ ධාතුන් වහන්සේලා දිවයින පුරා වැඩම කරවමින් රට පුරා විසිරී සිටින ජනතාවට වන්දනාමාන කිරීමේ මහඟු වූ අවස්ථාවන් උදා කර දී තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ පූර්ණ මග පෙන්වීම යටතේ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සියත TV සහ සියත FM පූර්ණ බැතිබර මාධ්‍ය දායකත්වයෙන් ඊයේ දින ධාතුන් වහන්සේලා මහනුවර බලගොල්ල බෞද්ධ මධ්‍යස්ථානය වෙත වැඩම කරවනු ලැබුවා. ඊයේ පෙරවරු 10ට පමණ ධාතුන් වහන්සේලා අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහා පිරිවෙනේ සිට වැඩම කරවනු ලැබූ අතර එම අවස්ථාව වන විටත් බැතිමතුන් විශාල පිරිසක් මග දෙපස රැඳී සිටිමින් ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමට එක්රොක් වී සිටියා. මහනුවර බලගොල්ල බෞද්ධ මධ්‍යස්ථානයේ තැන්පත් කර තිබූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා අද උදෑසන 6 දක්වා ප්‍රදර්ශනය කෙරුණා. ඉන් අනතුරුව මහනුවර අඹන්වල පුරාණ බෞද්ධ මධ්‍යස්ථානයේ වෙත ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කරවනු ලැබූ අතර හෙට පෙරවරු 5 දක්වා අඹන්වල පුරාණ බෞද්ධ මධ්‍යස්ථානය වෙත පැමිණෙන සැඳෑවත් ජනතාවට මෙම සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමේ අවස්ථාව හිමිවනවා. මේ වන විට දිස්ත්‍රික්ක 7ක් ආවරණය කරමින් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා දිවයින පුරා ජනතාවට වන්දනාමාන කිරීමේ මහඟු අවස්ථාව උදා කර දෙමින් සියත TV සහ සියත FM බැතිබර මාධ්‍ය දායකත්වය සමග විශේෂ ප්‍රවර්ධන වැඩසටහන්ද ඒහා සමග සියත මධ්‍යහන පුවත් විකාශනී මාවට පත් වෙනවා. යලිත් තමයි සවස 6ට ඔබට සුබදම් සමඟ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.